අශුභ වේවා, සුබ දවසක්. අද දවසේ කාලත්‍ර YouTube නාලිකාව මගින් ඔබ වෙත ගෙන එන්නේ අප මීට කලයකට ප්‍රථම ඔබ වෙත ගෙන ආවා විශේෂයෙන් විශ්වයේ පණිවිඩයෙන් මේ ලංකාව පොළවේ සිදුවෙන දේශපාලන වාතාවරණය ආධ්‍යාත්මික වශයෙන් අප කියවගන්නේ අඳුනගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව. එතනදී අපි විශේෂයෙන්ම කිව්වා යම් කිසි ආගමික නායක, විශේෂයෙන්ම අපි ආගමික නායකයන් කියන වචනය ගන්නකොට ඒ වචනේ පරිසරාත්මක අර්ථයෙන්ම සමහර වෙලාවට සමහර අය මේක කුමන ආකාරයෙන් තේරුම් ගත්තද දන්නේ නැහැ. නමුත් අද මෙහිපිට මේ පොළොවතලයේ සිදුවන දේ පිළිබඳව ඔබගේ අවධානය යොමු කළොත් එහෙම ඔබට සක්සුදක්සේ පැහැදිලි වෙනවා මේ වෙනකොට ලංකා භූමියේ විවිධ වූ කාරණා හේතු කොටගෙන මිනිස්යන්ව නොමග යෑම සඳහා ඒ තමන්ගේ තමන් දැන හෝ නොදැන හසු වී සිටින ව්‍යාජ එවැගේම දූෂිත ලෝක ආණ්ඩු ක්‍රමයකට මග පාර කපන දූෂිත පාලන තන්ත්‍රයේ එක දැතිරෝධයක් වෙන, විශේෂයෙන්ම අප මේ කතා කරන්නේ වර්තමානයේ මේ දේශපාලන මේ අකුල ව්‍යාකූලතා මැද්දේ විවිධ ආගමික කණ්ඩායම් විශේෂම කතෝලික සභාවේ විශේෂම කාර්දිනල්වරයා මේ වෙලාවේ ඔහුව භාවිතා කරනවා විශ්වයේ දූෂිත වූ ජීවීන් ඔහුගේ මනස හසුරුවනු ලබන. මේක අපි අදයේ කියපු දෙයක් නෙමෙයි. ඔබ දන්නවා ලෝකේ දූෂිත වූ පාලන තන්ත්‍රයකට ඒ ඇදගෙන යන මේ ඒ දූෂිත වූ ජීවීන්ගේ ඒ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල වලට හසු වුණු, මනස විකෘති වුණු බොහෝ දෙනෙක් සිටින ඇමරිකාව ප්‍රමුඛව විශේෂයෙන් වතිකානුවේ සිටින ආගමික නායකින් කියා ගන්න අය. ඉතින් ලංකා භූමියේදී අපි දැක්කා දැන් ඔවුන් අවුරුදු තුනකට පස්සේ ඔවුන් පාරට බැහැලා අපට මේ ආණ්ඩුව හෝ ආණ්ඩුවේ සිටින දේශපාලනඥයන් ගැන අපිට ප්‍රශ්නයක් නැහැ කවුරු වුණත්. මේක පාට කණ්ණාඩි වලින් කියව ගන්න පුළුවන් දේශපාලනික විදිහට කියන බල. නමුත් ආගමක් කියන්නේ කොහොමද? විශේෂයෙන් කතෝලික සභාව නියෝජනය කරන්නේ කවුද? ඒ ශාස්ත්‍රවරයානු කවුද? ඒ ශාස්ත්‍රවරයා තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. විශේෂයෙන් මේ වැඩසටහන අද ක්‍රිස්තියානියට කිතුණු ලෝකයටයි මේ පණිවිඩය ගෙන එන්නේ. මක් නිසාද අප දන්නවා? ඒ විශ්වයට බිහිවුණු ශාස්ත්‍රවරයන් අතරින් ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ යම් කිසි විදියකට ප්‍රේමය පණිවිඩය, ඒ වගේම තමා ඒ පැමිණියේ විශ්වයේ කිනම් කාර්ය භාරයකටද කියන එක වටහාගත්ත උතුම් ශාස්ත්‍රවරයාණන්ගෙන. ඉතින් උන්වහන්සේගේ ජීවිතය විශේෂයෙන් ශුද්ධ බයිබලයේ අපට පෙන්වනවා දෙවියන් වහන්සේගේ මාර්ගය කුමක්ද කියලා. අප දන්නවා එදා ඒ ක්‍රිස්තුස් වහන්සේව ඒ කුරුසිපත් කරලා ඒ දෑත් දෙපැසට තබලා එන ගසන වෙලාවෙත් උන්වහන්සේ පැවසුවේ ස්වාමිනි මොවුන් නොදැන කරන වර්ධන සමාදෙන්න කියලා. ඒ වගේම තමයි උන්වහන්සේව ඒ සොල්දාදුව විශේෂයෙන් එදා හිටපු ඒ පූජක පැලපැලන්තියම තමයි උන්වහන්සේ අපරාධකාරයෙක්, උන්වහන්සේ රජේ පෙරලන්න යන කෙනෙක්, ඒ වගේම උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා කියපු නිසාම උන්වහන්සේට විරුද්ධව ඒ පල්ලිය තමයි නැගිටියේ, පූජකයන් තමයි නැගිටියේ, දූෂිත වූ දේශපාලනඥයන් තමයි නැගිටියේ. නැගිටලා උන්වහන්සේව කුරුසිපත් කරන්නට උන්වහන්සේව ඒ විවිධ එදා තිබුණු දූෂිතම ක්‍රමවේදය අනුව උන්වහන්සේව කුරුසගසේ තබලා උන්වහන්සේ මරණයට පත් කළා. නමුත් උන්වහන්සේව ඒ පොන්සිය පිලාත් කියන නීතිවරයා ළඟට කෙව්වම උන්වහන්සේගෙන් අහනවා ඔබ කවුද කියලා. උන්වහන්සේ පිළිතුරක් දෙන්නේ නැහැ. උන්වහන්සේ කියනවා ඉහලින් මේ දෙයට ඉඩහැරියේ නැතිනම් ඔබට ඒ දේ කරන්න බෑ කියලා. නමුත් අද අපි දැන් කතෝලික සභාවේ කිතුණුවන් පවසන විදිහට දෙවියන් වහන්සේ විසින් සිදු කළ යුතු යුක්තිය සාධාරණයේ වෙනුවට අද මිනිස්යන්ව විවිධ මිනිස්යන්ව පොළඹමින්
ඒ විවිධ වූ දේශපාලන ඒවගේම ලෝකාධිපත්වයේ කෘතිම ලෝකාධිපත්වයේ දූෂිත වූ හස්තයට හසුව අද කාදිනල්වරයා ප්‍රමුඛ කතෝලික සභාවේ ඒ පූජා ප්‍රසාදීන් වහන්සේලා පූජකවරු ඒ කන්‍යා සොයිලිය විශේෂයෙන් කතෝලිකාය දැන හෝ නොදැන මේ මාවත්වලට බැහැලා දේශපාලනේ විපර්යාසයක් දේශපාලනේ වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒක අපේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් සමකාමී උද්ඝෝෂණවල ප්‍රජාතන්ත්‍රවාදී රටක එක තියෙන්ට වුණා පාලන තන්ත්‍ර මාරු වෙනවා. නමුත් ව්‍යවස්ථාවට එපිටින් මේ අප පිළිගත්ත හෝ නොගත්තා රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණා. ඒකට එපිටින් ගිහිල්ලා මේ කරන්නා වූ ක්‍රියාව කොතෙක් දුරට ඒ දෙවියන් වහන්සේගේ එමත් නැත්නම් කතෝලිකයන් අදහන විදිහට ක්‍රිස්තුස් වහන්සේ මේ දේ කොහොම විනිශ්චය කරාද? කාදිනල්තුමා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ නෙමෙයි. කාදිනල්තුමා කියන්නේ සාමාන්‍යයෙන් ආගමික නායකයෙක් පමණයි. ක්‍රිස්තුස් වහන්සේ ඔහු නෙමෙයිනේ. ඒ නිසා මං කිතුනුවන්ට ආරාධනා කරනවා නිවැරදිව ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිතය අවබෝධ කරගන්න කියලා. කොයිම වෙලාවකවත් ක්‍රිස්තුස් වහන්සේ ඒ පැවති පාලනය හෝ ඒ දේවල් වෙනස් කරන්නට ගියේ නැහැ. මනුෂ්‍යයන්ට ඒ ප්‍රේමයේ පණිවිඩයයි ඉගැන්වේ. විශේෂයෙන් ක්‍රිස්තුස් වහන්සේ කිව්වා මේ කම්බුලකට ගැහුවොත් මේ කම්බුල හරවන්නේ කියලා. සතුටට ප්‍රේම කරන්න කිව්වා, මෛත්‍රී කරන්න කිව්වා. නමුත් මේ සතුරාට විරුද්ධව පාරට බැහැලා උද්ඝෝෂණය කරලා විවිධ වූ බටහිර න්‍යායන්වලට විශේෂයෙන් බටහිර ගැති ඒ වගේම දූෂිත වූ අනාගතයේ පාලනය හොබවන්නට යන දූෂිත වූ ලෝක පාලනය අතර ගන්න යන ඒ කණ්ඩායමකට හසු වෙලා මේ කරන දෙයින් සිදුවන්නේ මේ භූමියේ පෘථිවියේ මහා විශාල විදියට මනුෂ්‍ය ඝාතනයෙන් සිදුවෙන යුදමය වාතාවරණයකට මේ රටත් මෙලොවත් පත් කිරීම. ඒ නිසා විශේෂයෙන්ම ප්‍රේමය මෛත්‍රිය කරුණාව පතුරවන්න ඕන මනුෂ්‍යයන් ආගමික නායකයන් මෙවැනි විරෝධතාවයන් හරහා සිදු කරනු ලබන්නේ මේ රට ලැබිල බවට පත් කිරීමයි. ඒක වළක්වන්නට අපහසුයි. ඒ නිසා අප මේ අද ඊයේ කියන දෙයක් නෙවෙයි. අප විශේෂයෙන් මේ පිළිබඳව දිගින් දිගටම කතා කරා. ඒ වගේම තමයි අප කිව්වා මේ යුග වෙනසක් ඇතිවන කාලයේදී විවිධ ආකාරයට විවිධ දෘශ්‍ය වූ ඒ තලවලින් විශේෂයෙන් විශ්වයේ විවිධ ඒ ප්‍රාණීන් විශ්වයේ සක්වල ජීවින් මේ වන විට පෘථිවි තලයේ මධ්‍ය අවකාශයේ සිට පෘථිවි තලයේ මේ භූමියට පයගසා සිටිනවා දිමිහුන් ජීවින්. ඒ වගේම විවිධ වූ දේශපාලනඥයන්ගේ ඒ ස්නායු මණ්ඩලය හරහා ඔවුන්ගේ සිතුවිලි පවා පාලනය කරන තැනකට දැන්පත් වෙලා තියෙනවා. ඒක නිසා මේක ආධ්‍යාත්මික ඇසෙන් මිසක් මේක අපට සාමාන්‍ය මේ භූමියේ තියෙන දේශපාලන න්‍යායන් මතවාදයන් වලින් මේක හඳුන ගන්නට බෑ. අප කිව්වා වගේම මේ භූමියේ ඉරණම තීන්දුව වෙලා තියෙන ආධ්‍යාත්මික වශයෙන් හරියාකාරව අවබෝධයට පත් වුණු මිනිස්යන් නැති. ඒ නිසා අප මේ නැවත පුන පුනා කියන්නේ ඉදිරි ලෝකේ ඒ ජීවත් වන්නා වූ විශේෂයෙන්ම දැන් ජීවත් වෙලා සිටින කුඩා දරුවන් එවැගේම ජීවත් වෙන්නට හෙට දින ආලෝකයේ දකින්නට දරුවන්ට ලෝකයේ සුදුසු තැනක් බවට පත් වෙයිද කියන ප්‍රශ්නය අපහම වෙතියි. එවැගේම තමයි මේ වෙලාවේ විවිධ වූ පාර්ශ්වයන් ජාති ආගම් කුල මල ભેද වලින් තොරව විවිධ වූ පාර්ශ්වයන් වල සිටිනා වූ මිනිසයන් විශේෂයෙන් තම තමන්ගේ ආගම් දහමට අනුව මේ සමහර විට මාධ්‍යයන් සමහර මාධ්‍යයන් අපි හැම මොහොතකම කියන සමහර මාධ්‍යයන් මාධ්‍ය හිමිකරුවන් මාධ්‍යවේදීන් මේ පණිවිඩ ගෙනෙන අය මේක හරියාකාරව තේරුම් අරගෙන නැහැ. අපි ඔබට කියනවා විශේෂයෙන් වත්මන් ජනාධිපතිවරයාව හසුරුවනු ලැබපු මේ මාධ්‍යවේදීන් මාධ්‍ය ආයතන සමහර මාධ්‍ය ආයතන ඉලුමිනාටියේ සමහර මාධ්‍ය ආයතන මේ ඉලුමිනාටියේ වමනා එපාපක්කම් වෙනුවෙන් ඒ ආයතන පවත්වගෙන ගියායි. ඒ වගේම තමයි මාධ්‍යවේදීන් පවා. ඉතින් එවැනි මාධ්‍ය ආයතනවල සිටපු සේවය කරපු මාධ්‍යවේදීන් හරහා තමයි පහුගිය කාලවල වල ඒ වර්තමාන ජනාධිපතිවරයා පවා සමහර නිවේදන ඉදිකුත් කළේ. මෙන්න මේක තමයි භාග්‍යයට කරුණ. ඒ වගේම තමයි අපි
සෑම මොහොතකම මතක් කරා ඒ ළඟ ඉන්න උපදේශකයන් හරහා අන්ධකාරයේ බලපෑම් ව්‍යාජ ධර්මතාවල සිර වෙලා සිටියා. මේ වර්තමානයේ තත්වයට ඒ ප්‍රධාන දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ භූමියේ දේශපාලන බලය පාලන බලය හොබවන්නට සිටින සහ හොබවපු හැම දෙනාටම අපි මේ පණිවිඩය කියනවා. විශේෂයෙන් කාදිනල් මේ පණිවිඩය කියනවා. ඔබ ආගමික නායකයෙක් මිසක් මේ ලංකාවේ දේශපාලනක නායකයෙක් නෙමෙයි. ඔබ නැවත වතාවක් සිරිල් ගාමිණී පියතුමාටත් කාදිනල්තුමාටත් අපි මේක ඉතාම අවධාරණයෙන් මතක් වෙනවා. ඔබ මේ රටේ ආගමික යම් කෙසේ ආගමික කණ්ඩායමකට මිනිසයන් කණ්ඩායමට මඟ පෙන්වන අය මිසක් ඔබ මේ රටේ අයිතිකාරවත් ඔබ මේ රටේ දේශපාලනඥයෙක් ඔබ මේ රට හසුව සුදුසු අය නෙමෙයි. ඒ නිසා කරුණාකර ඔබ විකෘති වුණු දූෂ්‍ය වූ ඒ සක්වල ජීවීන්ගේ කුමන්ත්‍රණවලට ඒ ආධිපත්‍යයට යට වුණු ඔබ සැබෑ කිතුණුවන්ට නෙමෙයි මේ කියන්නේ. සැබෑ කිතුණුවන් ඉන්නවා මේ භූමිතලේ. සැබෑ කිතුණුවන් කවදාවත් කවරම දාවත් මේ ජරා ජීර්ණ වූ දේශපාලන තලයට එන්නේ නැහැ. ඒ නිසා ඔබ හොඳට කල්පනා කරන්න ඔබගේ මේ ඉදිරි ජීවිත ගමනේ මේ දේ පිළිබඳ නැවතවන සිත කටයුතු කරන නිසා ඔබගේ ඉල්ලා සිටින අවශ්‍ය බෝ සුබ දර්ශන.